එළමෙන 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට මේ රටේ සුවහසක් මිනිසුන්ට බලාපොරොත්තු රැගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සනිටුවන් කරන පණිවිඩය රැගෙන මේ මහජන ක්‍රීඩාංගණයට පැමිණි අනුරාධපුර ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපි අවසාන විනාඩි කිහිපයට අවිල්ල තියෙනවා. එසා ඔබ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබ අද අනුරාධපුරයට ආවේ අනුර සහෝදරයාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ අවසාන මැතිවරණ මේ ජන විජයග්‍රහ රැලියට සහභාගි වෙන්න. අපිට තව තියෙන දවස් කීයද? දවස් 6යි. 7 වෙනි දවසේ ඡන්දේ. හැබැයි අපි දන්නවා අපි අද ආවේ 22 වෙනිදා සමරන්න ඕනේ, ජයග්‍රහණය සමරන්න. රටට පණිවිඩයක් කියන්න අනුරාධපුර. ඔව්, රටේ ඉහළින්ම අනුරාධපුරය දිනලා කියන පණිවිඩය කියන්න තමයි ඔබ ආවේ. ඒ පණිවිඩය අරන් ආව ඔබට අද ගෙදර යනකොට බොහෝ දේවල් කියන්න තියෙනවා. ඒ පණිවිඩය අනුර සහෝදරයා කිව්වා අපේ මේ වේදිකාව අමතපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ බොහෝ කතිකයින් ඔබට මේ පණිවිඩ කිව්වා. එනිසා ඔබ දන්නවා මේ වෙනකොට මේ මැතිවරණ සටන බොහොම උණුසුම් වෙලා තියෙනවා. ඒ උණුසුම් වෙලා තියෙන වෙන කිසිවක් නිසා නෙමෙයි, ප්‍රතිපත්ති සාකච්ඡා සංවාද වෙනුවට මේ මැතිවරණ සටන මට අවලාද බොරු වලට දැන් හැරවිලා තියෙනවා. මට අවලාද බොරු වලට දැන් මේ සටන හරවලා තියෙනවා. රණේ වික්‍රමසිංහ උදේට එකක් කියනවා, දවල්ට තව බොරුවක් කියනවා. දැන් ඔලෝ ඉස්සෙල්ලා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආපහු මේගොල්ලෝ සාකච්ඡා කරන්නේ, මේගොල්ලෝ මේ ගිවිසුම් එකඟතාවයන් වෙනස් කරන්නේ, ඒවා පිළිබඳව කතා කරන්න බෑ කියලා ජනතාවට බොරු කිව්වා. ණය ප්‍රතිවගත කරන්නේ පිළිබඳ ඒගොල්ලන්ට සාකච්ඡා කරන්න බෑ කිව්වා. ජාතික ජන බලවේගයට කරන්න දෙයක් නෑ කිව්වා. හැබැයි පහුගිය දවසක ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා අපි ඊළඟට ලංකාවට දෙන්න තියෙන ණය මුදල දෙන්න සූදානම් වෙන්නේ මීළඟට තේරී පත් වෙන ජනාධිපතිවරයාට ඔවුන් එක්ක සාකච්ඡා කරලා ලබා දෙන්න කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් කියන මහත්මිය කිව්වා අපිට ණය ප්‍රතිවගතකරණය පිළිබඳ සාකච්ඡාවක් නැහැ. ඒක තියෙන්නේ ණය ගත්ත රට ලංකාව, ණය දීපු රටවල්, ඒ රටවල් එහෙම නැත්නම් පෞද්ගලික ණය දීපු ආයතන, ඒ අයත් එක්ක කියලා. ඒ නිසා දැන් අපේ මේ අනුරාධපුරයේ අම්මලා තාත්තලාට, මේ අනුරාධපුරයේ ජනතාවට සමහරු උදේට ගිහිල්ලා කොළ කෑලි ගහලා කියනවා මේ ජාත්‍යන්තර අධ්‍යක්ෂකීම් නැති, ජාත්‍යන්තර සම්බන්ධතාව නැති අයට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බෑ කිව්වා කියලා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා එහෙම එකක් නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරා. වට පහක් අපිත් එක්ක සාකච්ඡා කරා. අපි කිව්වා ජනතාවට මේ පනවපු සමහර බදු පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. එනිසා ඒවා පිළිබඳව සංවාද සාකච්ඡා කරන්න ඕනේ, සංශෝධන කරන්න ඕනේ. ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා ඉදිරියේදී සාකච්ඡා කරන්න, සංශෝධනයන් කරන්න එකඟයි. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේදී ආණ්ඩුවත් එක්ක ඕනෑම සාකච්ඡාවකට සූදානම් කියන කාරණය මේ වන විට ප්‍රසිද්ධ කරලා තියෙනවා. ජනතාවට බොරු කියන්න ඕනේ අඩුම ගානේ, රටේ අනිත් මිනිස්සු මේවා දන්නවා කියලාවත් හිතාන. ඒ නිසා ඒ විතරක් නෙමෙයි, දැන් මේවා බොරු කියනකොට ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඉස්සර වගේ ජනතාව මේවා හොයන්නේ නැහැ කියලා. ජනතාව මේවා හොයනවා. ඒ නිසා මේ මැතිවරණය, එනකොට අනුර සහෝදරයා ගොඩක් කතාවලට කිව්වා. අපි ඉන්නේ අනුරාධපුරේ. ඒ නිසා මේ අනුරාධපුරේට අපි මේ මැතිවරණය විශේෂ වෙන්නේ නැහැ කියලා අනුර සහෝදරයා කිව්වා. ඒ නිසා අද මම මේ රැලියට ආපු තැන ඉඳන් මට බොහෝ අපේ
ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපිට කතා කරලා කිව්වා. කවි ලියලා තියෙනවා, සින්දු ලියලා තියෙනවා කියලා කිව්වා. අපේ ගුරුවරු සින්දු ලියලා තියෙනවා. කලාකාරයා කලාකාමීන් ගීත රචකයින් කවි ලියලා තියෙනවා, සින්දු ලියලා තියෙනවා. නව පුනරුදයක ආරම්භම පිළිබඳව සිහින දකින මිනිස්සු මේ නව සමාජ පරිවර්තනය පිළිබඳව බලාපොරොත්තු තියෙන මිනිස්සු ඒ අලුත් බලාපොරොත්තු පිළිබඳව අලුතෙන් හිතන්න පටන් අරගෙන අලුතෙන් කතා කරන්න පටන් අරගෙන ඒ අය අලුත් සාහිත්‍යයන් අලුත් සාහිත්‍යයක් ගොඩනගමින් තිබෙනවා. ශිෂ්ටාචාර බිහිවුණු මිනිස්සු අතරින් ශිෂ්ටාචාර ගොඩනැගිච්ච පළවෙනි රාජධානීන් අපේ නැවත රජ රට අනුරාධපුරෙන් රටට නායකයෙක් බිහි වෙන්න යනකොට ඒ රට අනුරාධපුරෙන් අන්න නැවත ගොඩනගෙනවා සාහිත්‍ය කලාව නිර්මාණ. ඒක තමයි කියන්නේ නව පුනරුදය කරඹුම. ඒක සාක්ෂි දරනවා එදා සෙල්ලිපිවල ලිව්වා වගේම අද නව සාහිත්‍යයන් කලාවන් නිර්මාණයන් ගොඩනගෙනමින් කියන්නේ නියත ලෙස ලබන 22 අනුර ජනපති කියන කතාව තමයි අද අපේ රටේ ජනතාව මේ සාක්ෂි දරමින් තියෙන්නේ. අද මේ නව සාක්ෂි දරමින් කියන්නේ කතාව. ඒ නිසා රටේ ජනතාවට නව සබදතා පිළිබඳව කතා බහක ඉන්නවා. ජාතිවාදී අවසන්න කතා කරනවා. සහෝදරත්වය පිළිබඳව අපි කතා කරද්දී මේ වේදිකාවේ අපිත් එක්ක ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලේ උතුරු නැගෙනහිර වගේම රට පුරා වේදිච්ච සහෝදර ජනතාව සහෝදරත්වය ගැන කතා කරනකොට අපි සහෝදරත්වය ගොඩනගන්න කතා කරනකොට අනිත් වේදිකාවල කතා කරන්න එකට එරෙහිව එක බිඳවට්ටන්න. එනිසා නව නිෂ්පාදනය ගැන අපි කතා කරනකොට මේගොල්ලෝ කතා කරන්නේ රටේ නිෂ්පාදනය ගැන නෙමෙයි, නව නිෂ්පාදන ගැන, නව අධ්‍යක්ෂීම් පිළිබඳව. අද අපේ රටේ කර්මාන්තකරුවා නව ආයෝජකයන් ගැන අපි කතා කරනවා. අද වෙනකොට අපේ රටේ ඩොලර් පිළිබඳ සංවාදයක් ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට ඩොලර් සංචිත නැති වෙනවා කියන සාකච්ඡාවක් රටට ගෙනල්ලා තියෙනවා. බැංකුවේ කියන තැන්පතු ගන්නවා කියලා කියනවා. දැන් කතාවක් කියනවා බැංකුවල තියෙන තැන්පතු ගන්නවා කියලා. අර ඉස්සර කිව්වා දේපළ පවර ගන්නවා කියලා. දැන් හදිසිය කියනවා තැන්පතු ගන්නවා කියලා. දැන් එහෙම කතාවක් කියනවා කියලා එක පැත්තකින් බය කරන්න හදන රටේ මිනිස්සු. අඩුම ගානේ අම්මට තාත්තට තමන්ගේ දරුවගේ නමින් තියෙන බැංකුවේ තියෙන තැන්පතුවක් ගන්න පුළුවන්. ඔබට ඔබේ අස්සන වැරදි නම් ඔබේ තැන්පතුව ගන්නත් බෑ. එහෙම තියෙද්දි පුළුවන් ද මිනිස්සුන්ට නෑගේ තැන්පතු ගන්න? පට්ට බොරු කියන ආහන්දු. ඇයි? දැන් මේගොල්ලෝ දන්නවා මේගොල්ලොත් එක ප්‍රතිපත්ති කතා කරලා බෑ. ඒ නිසා ජනතාව බියවද්දන්න හදනවා. බියවද්දන්න හදනවා. අනිත් පැත්තෙන් කියනවා මාලිමාව ආවොත් ඩොලර් වෙන්නේ නෑ කියලා. නෑ, රටට ඩොලර් ගේන නිෂ්පාදකයෝ ආයෝජකයෝ කර්මාන්තකරුවෝ ඉන්නවා. අදත් අපේ වේදිකාවේ ඉන්න අපේ රටේ ආයෝජන වලට නිෂ්පාදකයන් වලට සම්බන්ධ අනුරාධපුරයේ ව්‍යාපාරිකයෝ වගේම ලෝකේ මහා දැවැන්ත කර්මාන්ත වලට සම්බන්ධ නිෂ්පාදනයක් නැවන අපනයන කරුවන් ඉන්නවා. රියෝ කොකෝ අපේ රටේ කොහොමවත් අපනයන කරන විශාලම කර්මාන්තශාලා හිමිකරුවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අනුරාධපුරයේ ව්‍යාපාරිකයන් මේ ඉන්නවා. සංචාරකයන් අනුරාධපුරයට ගේන්න යනකොට ඒ අය මේකට මැදිහත් වෙනවා. අපනයන කර්මාන්තකරුවා වගේම රටට ඩොලර් ගේනවා විතරක් නෙමෙයි රැකියාත් ඒ අය උත්පාදනය කරනවා. ඒ විතරක් නෙමෙයි විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා රනිල්ල බය හදන්න හැදුවට එළඹෙන 21 වෙනිදාගෙන් පස්සේ මේ රටේ විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ විශ්වාසය පළ කරලා තියෙනවා. ජාතික ජනබලවේගයේ රජයක් ගොඩනැගුවට පස්සේ තවදුරටත් රටට විදේශ විනිමය ආයෝජන නොකඩවා ශක්තිමත් රජයක් ගොඩනැගෙන තෙක් එවන්න කටයුතු කරන බවට ඔවුන් විශ්වාසය පළ කරලා තියෙනවා. ඔවුන් ඒ විදිහට මැදිහත් වෙන බව කියලා තියෙනවා. ඒ නිසා දැන් අපේ ඉස්සරහා තියෙන්නේ බිය හදන රනිල්ලගේ රාජපක්ෂලාගේ සජිත්ලාගේ ඒ මඩ බලකාවලට බෙදකරු සපයන එක වෙනුවට ගමේ අතරමං වෙච්ච ජනතාවට හරියට පාර පෙන්වන්න මැදිහත් වෙන්නේ. එනිසා ඔබ දන්නවා තවදුරටත් ජනතාවට බොරු කියමින් යනවා.
සිවිල් ආරක්ෂක සේවාවේ මිනිස් අයින්න වැඩ කරන අයට රනිල් රස්සාව නැති කරන්න කතා කරනවා. ඒ රස්සාව තව ටිකක් වන්දි දෙන්නම් කියලා කතා කරනවා. හැබැයි අපි කියලා තියෙනවා සිවිල් ආරක්ෂක සේවාවේ අයට රස්සාව නැති කරන එක වෙනුවට ඒ මිනිස්සුගේ ජීවිතවලට වටිනාකමක් හැදෙන විශ්‍රාම වැටුප දීලා එයාගේ රැකියාව සුරක්ෂිත කරන්න ගෞරවණීය ලෙස රැකියාවේ විශ්‍රාමයේ වැඩ පිළ හදන්න ඕනේ. පෙර පාසල් ගුරුවරියන් ඉන්නවා. ඒ අයට තවමත් දෙන්නේ රුපියල් 1000 2000 දීමනාවක් විතරයි. ඒ වෙනුවට රජයේ අපේ වැඩ පිළිවෙල කියලා තියෙනවා. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා දරුවන් රැක බලා ගන්න එක, අධ්‍යාපනයට වියදම් කරන එක ජාතික ජනබලයේ වැඩ පිළිවෙල අපි කියලා තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ඇතුලේ අපේ රටේ දේශීය වෙදකම පාරම්පරික වෙදකම අනුරාධපුරෙන් ගොඩනැගිච්ච මේ ශිෂ්ටාචාර තුළ මේ සංස්කෘතික වටපිට සංස්කෘතික පසුබිම ඇතුලේ මහා දැවැන්ත ශිෂ්ටාචාරයක් අපිට ගොඩනැගිලා තියෙනවා. ලෝක ඉතිහාසය ඇතුලේ සල්ලේ වෛද්‍ය උපකරණ හම්බ වෙච්ච රෝහල්වල උපකරණ හම්බ වෙච්ච නගරය මිහින්තලේ. එනිසා දේශීය වෙදකම පිළිබඳව සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන ඒ මහා දැවැන්ත කර්මාන්ත, මහා දැවැන්ත ව්‍යාපාරයට අවශ්‍ය කරන වැඩ පිළ හදන්න ඕන කරන සංචාරක ව්‍යාපාරය පිළිබඳව අපේ වැඩ පිළ හදලා තියෙනවා. එනිසා රට හදන්න, රටට කර්මාන්ත ගෙනෙන්න, රටට ඩොලර් ගෙනෙන්න අවශ්‍ය කරන දැක්ම වැඩ පිළිවෙල ජාතික ජනබල වේගයේ අපේ වැඩ පිළිවෙලට අපි හදලා තියෙනවා. එනිසා එළමෙන දවස් 5-6 ඇතුලේ ඔබට පැවරලා තියෙන වගකීම, අපි පවරාගත යුතු වගකීම පිළිබඳව ඔබට අපි ඇති තරමට දැන් කතා කරලා තියෙනවා. එනිසා තවත් ඔබත් එක්ක ඔබේ හිතවතුන් ඥාතීන් අසල්වැසියන් යාළුවන් සහෝදරයන් ඉන්නවා. එනිසා මේ 21 වෙනිදා ගහන කතරය නිකම්ම කතරයක් නෙමෙයි. මේ 21 වෙනිදා ගහන කතරය සමාජ පරිවර්තනයක් අභිමුව තියෙන කතරයක්. ඒ කතරය එළමෙන සමාජ පරිවර්තනයක් සමගම නව සමාජයක ආරම්භය, නව පුනරුදේක ආරම්භම, ඒ ආරම්භම වෙනුවෙන් තවදුරටත් ඉදිරි දවස් 5 ඇතුලේ ඔව් රට අනුරට බාර දෙද්දී දිනුම රටට දෙන විට රට අනුරට බාර දෙන්න මාලි මාවට කෝටියක් ගෙනෙනකොට අනුරාධපුරය වැඩිම ප්‍රතිශතයකින් දිනවීම සඳහා අනුරාධපුරය අපි ඔව් අනුරාධපුරය ඉහළින්ම දිනවන්න, ඒ වෙනුවෙන් පෙරගැහෙන්න සියලුම දෙනා වැඩ කරමු, මැදිහත් වෙමු, ඒ වෙනුවෙන් කටයුතු කරමු. ඒ සඳහා වැඩ කරන ඔබට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, ජාතික ජනබලයකට ජය වේවා, අනුර දිසානායකට ජය වේවා, මාලි මාවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.